මෙන්න මේ වාහන නඩත්තු කරන්න අලුත් වැඩියා කරන්න වංජනික ලෙස බිල්පත් ඉදිරිපත් කළත් මුදල් අරන් තියනවා කියලා. මෙන්න මේ සියලු 90 දෙනෙකුට වාහන දීලා තියෙනවා. මාධ්‍ය අංශය කියලා 35 දෙනෙකුට වාහන දීලා තියෙනවා. චක්‍රලේඛන වලට පිටින් වාහන දීලා මහජන මුදල් නාස්ති කරලා තියෙනවා. චක්‍රලේඛන වලට අනුව ජනාධිපතිවරයාට තියෙන බලතල අනුව කාට කාටද වාහන දෙන්න පුළුවන් කියලා පරීක්ෂණයක් ආරම්භ කළා. මේ රටේ ජනතාවගේ බදු මුදල් කාබාසිනිය කළ විනාශ කරලා තියෙනවා. ඒ මුදල් වහම රජයට අය කරගෙන අල්ලස් කමිසම වහම මෙන්න මේ පරීක්ෂණය ආරම්භ කළා. මේ සඳහා නීති ක්‍රියාත්මක කරන්න කියලා අල්ලස් කමිසම කියා සිටිනවා. මේ අතර ගාලුමුදොර ඇති මෙම වාහන සම්බන්ධයෙන් ජාතික විගරණ දෙපාර්තමේන්තුව පරීක්ෂා කිරීමක් සිදු කළා.